ලෝකය දිනින්දින ඉස්සරහට යනවා. මේ ඉස්සරහට යන හැම තැනදීම ඊට තාක්ෂණය මිශ්‍ර වෙලා තියෙනවා. හැම රටකම අලුත් සොයා ගැනීම්, නව සොයා ගැනීම් තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා තියෙනවා. දැන් අනාගත පුරවකතරයන් පිළිබඳව කතා කරද්දී 2030 වන විට ලෝකයේ බලවතා බවට පත්වන රට පිළිබඳව ඔබ දන්නවද? ඔබ හරි. චීනය තමයි 2030 ලෝක බලවතා බවට පත්වනවා කියලා මේ තාක්ෂණය අතින් ලෝක බලවතා බවට පත්වනවා කියන කාරණයට දැනට පුරවකතනය කරලා තියෙනවා. ඉතින් ඔබට කැමැත්තක් ඇති එවැනි තාක්ෂණයක් තියෙන, එවැනි බලාපොරොත්තුවක් තියෙන රටකට ගිහිල්ලා ඉගෙන ගන්න තියෙනවා නම් හොඳයි කියලා. දැන් අපි උසස් පෙළට මේ ටෙක්නොලොජි ඉගෙන ගත්ත අයට කොහොමද චීනයට ගිහිල්ලා ඉගෙන ගන්න තියෙන අවස්ථාවන් පිළිබඳව අපි කතා කරමු. අපිත් එක්ක ඉන්නවා චයිනා ලැංග එඩියුකේෂන් එකේ විශ්ව විජේනායක. ඔහුත් ඇත්තටම මේ අධ්‍යාපනය පිළිබඳව කතා කරද්දී බයෝලොජිකල් ඉන්ජිනියර් කෙනෙක්. අපි කතා කරලා බලමු කොහොමද ලෝකයේ තියෙන අවස්ථාවන් පිළිබඳව විශ්ව චීනයට ගිහිල්ලා ටෙක්නොලොජි පැත්ත ඉගෙන ගන්නවා නම් කෙනෙකුට මොනවාගේ අවස්ථාවන්ද තියෙන්නේ? ඔව් දුමිදු, දැන් ටෙක්නොලොජි කියන සබ්ජෙක්ට් එක ගත්තම ඇත්තටම දැන් කාලෙ වෙද්දී ලංකාවේ A-levels කරන ස්ටුඩන්ට්ස්ලා ගොඩක් ටෙක්නොලොජි කියන සබ්ජෙක්ට් එක තෝරගන්නවා. හැබැයි ලංකාවේ ඇතුලේ ඒගොල්ලන්ට තියෙන ඔපචුනිටිස් ගොඩාක් අඩු වෙලා තියෙනවා. මොකද ඒගොල්ලෝ යුනිවර්සිටි, ලංකාවේ යුනිවර්සිටි වලට යන්න බලද්දී ගොඩාක් ටෙක් සබ්ජෙක්ට් එකෙන්, අපි ටෙක් කියලා කියන්නේ ටෙක්නොලොජි සබ්ජෙක්ට් එකෙන් මේජර්ස්, ඒ කියන්නේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ගොඩක් අඩුයි. ඒත් ඒගොල්ලෝ ගොඩක් ස්ටුඩන්ට් දන්නේ නැති වුණාට චීනය ඒ වගේම ජපානය, කොරියාව, ජර්මනි ඒ වගේ රටවල් ගත්තත් ටෙක්නොලොජි කියන සබ්ජෙක්ට් එකට ඇත්තටම ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒගොල්ලන්ගේ දැන් අලුත් වෙන ටෙක්නොලොජි එකත් එක්ක ලොකු ඩිග්‍රී ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා මේ ටෙක් සබ්ජෙක්ට් එකත් එක්ක ඒ ස්ටුඩන්ට්ස්ලට. එකින් එකක් තමයි ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනීරිං ඇන් ඔටෝමේෂන් කියන්නේ. තියංගොන් යුනිවර්සිටි එකේ මේ ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනීරිං ඇන් ඔටෝමේෂන් කියන සබ්ජෙක්ට් එක දීලා තියෙන්නේ. චීනය ඇත්තටම 2030 වෙද්දි බලාපොරොත්තු වෙනවා චීනයේ වාහන, ඒ කියන්නේ වෙහිකල්ස් වලින් ඔක්කොම වගේ 100% වගේ ඉලෙක්ට්‍රිකල් වෙහිකල්ස් වලට යන්න 2030 වෙද්දි. අන්න ඒකට තමයි මේ සබ්ජෙක්ට් එක ඇත්තටම විශේෂයෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒක ෆොරින් ස්ටුඩන්ට්ස්ලට, කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලට දීලා තියෙන්නේ ස්කෝලර්ෂිප් එකක් එක්ක, ඒ කියන්නේ අවුරුදු 3ක ස්කෝලර්ෂිප් එකක් එක්ක අවුරුදුක් ෆ්‍රී. ඒ ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනීරිං ඇන් ඔටෝමේෂන් කියන්නේ ඉලෙක්ට්‍රිකල් වෙහිකල්ස් ප්‍රොඩක්ෂන් සම්බන්ධයෙන් ස්ටුඩන්ට්ස්ලට සම්පූර්ණව සිලබස් එක තියෙන්නේ. ඇත්තටම මේ ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනීරිං ඇන් ඔටෝමේෂන් සබ්ජෙක්ට් එක කරලා ඕනම ස්ටුඩන්ට් කෙනෙක්ට පුළුවන් චීනය විතරක් නෙමෙයි ලංකාවටත් ඇවිල්ලා කොහොමත් අපි ඉස්රාට යද්දී කියන්නේ 2030 වෙද්දී ලෝකේ චීනය විතරක් නෙමෙයි, මම හිතනවා ලංකාවත් සහ වෙන රටවල් හැම එකකම වගේ ඉලෙක්ට්‍රිකල් වෙහිකල්ස් ඇත්තටම වැඩි වෙනවා සාමාන්‍ය නෝමල් වෙහිකල්ස් වලට වඩා. එතකොට ඒගොල්ලන්ට මේ ස්ටුඩන්ට්ස්ලට මේ ඩිග්‍රී ඔපචුනිටි එක ඇත්තටම ගොඩාක් වැදගත් වෙනවා. චීනය වර්ක් කරන්න වගේම ලංකාවට ඇවිල්ලා ලංකාවේ වර්ක් කරන්න, වෙන රටකට ගිහිල්ලා මේගොල්ලන්ට ජොබ් ඔපචුනිටිස් හොයාගන්න ඇත්තටම ගොඩාක් වැදගත් වෙන සබ්ජෙක්ට් එකක්. ඒ විතරක් නෙමෙයි ටෙක් කරපු ස්ටුඩන්ට්ස්ලට ඊට අමතරව කම්පියුටර් සයන්ස් ඇන් ඉන්ජිනියරිං, ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරිං, එහෙම නැත්නම් ආර්ටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් AI කියන සබ්ජෙක්ට් එක, ඒ සබ්ජෙක්ට් වලට යන්න හැකියාවකුත් තියෙනවා. එතකොට මේගොල්ලන්ට ඒ කියන්නේ ටෙක්නොලොජි කරපු ස්ටුඩන්ට්ලට ලොකු සබ්ජෙක්ට් ප්‍රමාණයකට ඇප්ලයි කරන්න පුළුවන් චීනයේ තියංගොන් යුනිවර්සිටි එකේ ස්කෝලර්ෂිප්ස් වලට, ඒ කියන්නේ අවුරුදු 3ක ස්කෝලර්ෂිප් එකට මේ ටෙක්නොලොජි කරපු ස්ටුඩන්ට්ස්ලට පුළුවන්. මේ සැප්තැම්බර් මාසයේ මේගොල්ලන්ට පුළුවන් චීනයේ තියංගොන් යුනිවර්සිටිකට ගිහිල්ලා අවුරුදු 4ක් තමයි ඒගොල්ලන්ගේ ඩිග්‍රී ඩියුරේෂන් එක, ඒකෙන් අවුරුදු 3ක ස්කෝලර්ෂිප් එකක් අරගෙන ඒගොල්ලන්ට ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න පුළුවන් මේ සැප්තැම්බර් මාසේ. හොඳයි, මේ චීනය මේ තාක්ෂණය අතේ ඉතාමත් සීග්‍රෙන් ඉදිරියට ගමන් කරමින් සිටින රටක්. ඔබටත් ගිහිල්ලා අධ්‍යාපනය ලබා ගන්නට හැකියාවක් තිබෙනවා. සැප්තැම්බර් මාසේ ඔන්න පිටත් වෙන හැකියාව තිබෙන වගත් අපි ඔබට සඳහන් කරනවා. දැන් අර මම මුල ඔබට සඳහන් කරන්නේ 2030 ලෝක මේ බලවතා මේ තාක්ෂණය අතින් චීනය වගේම ඔවුන්ගේ යම් බලාපොරොත්තුවකුත් තියෙනවා. මේ 2030 වගේ වෙද්දි මේ සඳමතු පිට ජනාවාස කියන කාරණයට පවා යන්නට බලාපොරොත්තුවක් තියෙනවා. ඉතාමත් පුළුල් දැක්මක් එක්ක යන රටක්, පුළුල් තාක්ෂණයක් එක්ක යන රටක්. ඉතින් ඔබ අධ්‍යාපනය ලබා යනවනම් ඉතාමත්ම වැදගත් වේවි චීනයට යනවනම්. කෝල් එකක් දීලා බලන චයිනා ලංකා එඩියුකේෂන් එකට 077.290290 කියන දුරකථන අංකයට.